මුල් ළමාවියේ රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර සිටින මේ තරුණ පිරිස සහතික ලබන අද දවසේ මේ උත්සව සභාව අමතා ඩිප්ලෝමා ප්‍රදානෝත්සව දේශනය පැවැත්වීමට මෙවරත් මා අවස්ථාව ලබා තිබෙනවා. අධ්‍යාපනය ඉගෙනීම හා ඇගීම යන ක්ෂේත්‍රයටති අද අප අත්දකින නව ප්‍රවණතා කීපයක් ඔබට හඳුන්වාදීමයි මේ දේශනයේ අරමුණ. අප රටේ අධ්‍යාපනය සලකා බලන කල ජාතික මට්ටමේ අමාත්‍යංශ තුනක් යටතේ ක්‍රියාත්මක වන මූලික අධ්‍යාපන ක්‍රම තුනක් තිබෙනවා. සාමාන්‍ය අධ්‍යාපනය නමින් හැඳින්වෙන පාසල් අධ්‍යාපනය තෘතීක අධ්‍යාපනය නම් වූ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලෙස හැඳින්වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ අධ්‍යාපන ක්‍රම ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ලෙස හැඳින්වෙන ඔබේ ක්ෂේත්‍රය රටේ උපත ලබන සෑම දරුවෙකුටම විවෘත පාසල් අධ්‍යාපනය සඳහා හොඳ අත්තිවාරමක් සපයනවා. කාලයක් තිස්සේ අවුරුදු 5-14 අතර දරුවන් සඳහා පැවති අනිවාර්ය අධ්‍යාපනය නව සහස්‍රකයේ ආරම්භයේදී වයස අවුරුදු 16 දක්වා දීර්ඝ වුණා. 2015 වර්ෂයෙන් පසුව ආරම්භ කරන ලද 13 වසරක අධ්‍යාපන චක්‍රය මේ අනිවාර්ය අධ්‍යාපන වයස පාසල් සිසුන්ගේ සමස්ත පාසල් අධ්‍යාපන කාලය සඳහාම දීර්ඝ කිරීම සඳහා කටයුතු අරඹා තිබෙනවා. ඒත් අධ්‍යාපන වයස දීර්ඝ වූ පමණින් හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙන්නේ නැහැ. විවෘත විශ්වවිද්‍යාලයේද සමග විශ්වවිද්‍යාල 15ක් උසස් අධ්‍යාපන අමාත්‍යංශ යටතේ අද ක්‍රියාත්මක වෙනවා. මේ විශ්වවිද්‍යාලවලට අනුබද්ධව පශ්චාත් උපාධි ආයතන 11ක්ද මේ වන විට ක්‍රියාත්මකයි. මේ සියලු ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ක්‍රියාත්මක වුවත් එසේ නොවන විශ්වවිද්‍යාල කීපයකුත් අද අපේ රටේ තිබෙනවා. මේ ඩිප්ලෝමා ධාරීන්ගේ උසස් අධ්‍යාපනය සඳහා පසුකාලීනම දායක විය හැකි වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාලය මේ ගණයට අයත් වෙනවා. අප රටේ සාමාන්‍ය අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයටත් තාක්ෂණික අධ්‍යාපනයටත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. 1942 වර්ෂයේදී ලංකා විශ්වවිද්‍යාලය යුනිවර්සිටි ඔෆ් සිලෝන් පිටුවීම සඳහා ඒකරාශී වූ ආයතන දෙකෙන් එකක් වන ලංකා වෛද්‍ය විද්‍යාලය සිලෝන් මෙඩිකල් කොලේජ් ආරම්භ කර තිබෙන්නේ 1870 වර්ෂයේදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්මික විද්‍යාලය මරදාන නගරයේ පිහිටුවා තිබෙන්නේ 1893 වර්ෂයේදී. කාර්මික විද්‍යාල පිළිබඳ ඉතිහාසය එතරම් ඈත අතීතයකට දිව ගියත් අප රටේ තාක්ෂණික අධ්‍යාපනය සඳහා ශක්තිමත් පදනමක් සකස් වුණේ මෑත භාගයේදී. ඒ ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව National Vocational Qualifications Framework 2004 වර්ෂයේදී හඳුන්වා දීමත් සමග මේ අනුව අප රටේ මධ්‍යම රජ යටතේ අධ්‍යාපන ක්ෂේත්‍ර තුනක් අද ක්‍රියාත්මක වෙනවා. රටේ පැවති තදබල ප්‍රශ්නයක් විසඳාලීමට ඉදිරිපත්ව සිටින තෘතීක අධ්‍යාපන ක්ෂේත්‍රය අද ඒවා අතර කැපී පෙනෙනවා. පළාත් සභාවලට පැවරී තිබෙන මුල් ළමාවිය හා රැකවරණය හා සංවර්ධනය සාමාන්‍ය අධ්‍යාපනයේ සාර්ථකත්වය සඳහා විශාල දායකත්වයක් දක්වන ක්ෂේත්‍රයක්. එසේම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ අද ගොඩනැගෙමින් පවතින තෘතීක අධ්‍යාපන ක්ෂේත්‍රය නව සහස්‍රකයේ තුල අප අත්දකින විශේෂ ප්‍රවණතාවක් ලෙස සලකන්න පුළුවන්. අප රටේ තරුණ පරපුරට එල්ල වී තිබූ විශාල අසාධාරණයක් පිටුදැකීම සඳහා අද මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉටු කරන්නේ විශේෂ මෙහෙවරක්. සාමාන්‍ය අධ්‍යාපනය හදාරන
සැමට සියලු පහසුකම් සමානව ලබා දීමේ හැකියාව දුප්පත් රටක් වන ශ්‍රී ලංකාව සතුව නැහැ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නිවසට නුදුරු පාසලක් සෑම ළමයෙකු වෙනුවෙන්ම ලබා දීමට අපේ රට සමත් වුවත් පාසල් අතර අද අප දකින විෂමතා හමුවේ සෑම දරුවෙකු වෙනුවෙන්ම හොඳ පාසලක් ලබා දීමට රජයට හැකියාව නැහැ. මේ අනුව අගහිඟකම් සහිත සිසුන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබා දීම සඳහා කලක් තුළ ක්‍රියාත්මක වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හොඳ පාසල්වල ඉගෙනීම සඳහා දක්ෂ සිසුන් තෝරන තරඟ විභාගයක් බවට අද පත්ව තිබෙනවා. එසේම උසස් පෙළ විභාගයේ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දීමටද රජයට හැකියාවක් නැහැ. මේ හේතුව නිසා ආපෝස උසස් පෙළ සමතුන්ගෙන් 80%ක්ම එම වරම් නොලැබ කලකිරීමට පත්වෙනවා. යටකී දෙවනි කාරණයේ යටතේ අසාධාරණයට ලක්වන සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා දෙවන අවස්ථාවක් ලබා දීම සඳහා කටයුතු කිරීමයි තෘතීක අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ මෙහෙවර. තෘතීක අධ්‍යාපන යටතේ අද ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුසුකම් රාමුවේ පළමු හා දෙවැනි මට්ටම් වලට අදාළ සුසුකම් විවෘතව තිබෙන්නේ වයස අවුරුදු 14 දක්වාවත් සාමාන්‍ය අධ්‍යාපනය ලැබීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන්. පාසල් අධ්‍යාපනයේ 9 ශ්‍රේණිය සම්පූර්ණ කළ සිසුන්ට මෙම රාමුවේ 3 මට්ටමට අදාළ සුසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. තිබෙන අතර 10 ශ්‍රේණියේ හා ඉන් ඉහළ ශ්‍රේණී සම්පූර්ණ කළ අයට 4 මට්ටමේ සුසුකම් විවෘතව තිබෙනවා. මෙම සුසුකම් මාලාවේ 3 හා 7 මට්ටම් සම්පූර්ණ කරන අය වෘත්තීය අවශ්‍ය සඳහා පමණක් ආපෝස සාමාන්‍ය පෙළ හා ආපෝස උසස් පෙළ සමතුන් ලෙස සැලකීමට රජය ක්‍රියාකර කිරීම දකුණු මොලේ සංවර්ධිත බහුතර සිසු පිරිසකගේ සුභසිද්ධියට හේතු වී තිබෙනවා. ජාතික වෘත්තීය සුසුකම් මාලාවේ 5 අධියර සම්පූර්ණ කිරීම උසස් ඩිප්ලෝමාවක් ලබා ගැනීමට සමාන කර තිබෙන අතර එහි 6 හා 7 මට්ටම් සම්පූර්ණ කරන්නන් උපාධි මට්ටමේ සුසුකම් ලබනවා. ආපෝස උසස් පෙළ විභාගය ඉහළ මට්ටමින් සමත්ව සිටියදීත් විශ්වවිද්‍යාල වරම් අහිමි වන බහුතරයක් වූ තරුණ තරුණියන්ට ඒ සඳහා දෙවන අවස්ථාවක් ලබා දීමට මේ අනුව තෘතීක අධ්‍යාපන ක්ෂේත්‍රය අද කටයුතු කරනවා. බොහෝ දෙනෙකුට හිතසුව සලසන මෙවැනි නව ප්‍රවණතා අද දක්නට ලැබුණත් ඒවා පිළිබඳ බහුතරය තවම දැනුවත් නැහැ. ඒ නිසාම එම අවස්ථා භුක්ති විඳීමේ ඉඩකඩ ඒ අයට ඇහිරී තිබෙනවා. මේ අවස්ථාවලින් තම තමන් ප්‍රයෝජන ලබන අතර අන්‍යයන්ද ඒ පිළිබඳ දැනුවත් කිරීම ඒ නිසා මේ කාගේත් යුතුකමක්. ආපෝස උසස් පෙළ විභාගයෙන් ඉහළ ලකුණු ලබා සිටියදී විශ්වවිද්‍යාල වරම් අහිමි වන විශාල ශිෂ්‍ය පිරිසක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත යොමු වෙන්නේ එම ආයතන පිරිනමන 3 පාඨමාලාව හදාරා රජයේ පාසල්වල ගුරුවරුන් බවට අනාගතයේදී පත්වන්නට. දෙවසරක ආයතනික පුහුණු කාලයකින්ද වසරක සීමාවාසී කාලයකින්ද පසු මේ අය රජයේ පාසල්වලට ගුරුපත්වීම් ලබනවා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යටතේ ඒ අය ලබන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ජාතික වෘත්තීය සුසුකම් රාමුවේ 5 මට්ටමේ සුසුකමක් ලෙස අද හඳුන්වා තිබෙනවා. මුල් අමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රය යටතේ ඉහළට යමින් ඒ තත්ත්වයටම පත්වීමේ හැකියාව මේ ඩිප්ලෝමා ධාරීන්ටද අද විවෘත වී තිබෙනවා. අද දින ඩිප්ලෝමා ලබන මේ පිරිසට හිමිවන්නේ ජාතික වෘත්තීය සුසුකම් මාලාවේ 4 අධියරට අදාළ සුසුකමක්. නුදුරු අනාගතයේදී මේ ක්ෂේත්‍රය යටතේම වෘත්තීය සුසුකම් මාලාවේ 5 අධියරද සම්පූර්ණ කරන විට ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ලැබූ අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගේ තත්ත්වයට
මේ අයද උසස් වෙනවා. අප රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුසුකම් ලබන්නේ කිසියම් වයස් කාණ්ඩයකට අයත් දරුවන්ගෙන් ඉතා සුළු පිරිසක්. 80 දශකයේ පමණ වනතුරු මේ ප්‍රතිශතය 80%-2% වැනි පහළ මට්ටමක පැවතුනත් නව සහස්රකයේ ආරම්භයේදී එය 5% දක්වාද මේ වන විට 7% වැනි අගයකටද ඉහළ ගොස් තිබෙන්නේ පසු කාලීනව සිදු වූ විශ්වවිද්‍යාල පද්ධතියේ පුළුල් වීම හේතුවෙන්. සැමට සියලු දේ සමානව ලබා දීමේ නොහැකියාව නිසා අප රටේ තරඟ විභාග අද බිහි වී තිබෙනවා. පහවසල ශිෂ්‍යත්ව විභාගය හා ආපොස උසස් පෙළ විභාගය මේ අතර කැපී පෙනෙනවා. ඉලක්කගත ක්ෂේත්‍රයේ පවතින ඉඩකඩ අනුව සමතුන් සංඛ්‍යාව තීරණය කරන මෙම විභාග ප්‍රතිමාන මූලික පරීක්ෂණ නෝම් රෙෆරන්ස් ටෙස් යටතට වැටෙනවා. ඉහළ ලකුණු ලබන විශාල ශිෂ්‍ය පිරිසක් අසහනයට හා කලකිරීමට පත්කරන මේවා පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව පවත්වා ගැනීමද අසීරු කරනවා. ආපෝස සාමාන්‍ය පෙළ විභාගය නිර්ණායක මූලික පරීක්ෂණයක් වුවත් ක්‍රයිටීරියන් රෙෆරන්ස් ටෙස්ට් එකක් වුවත් ආපෝස උසස් පෙළ මට්ටමේ වඩා ප්‍රයෝජනවත් විෂය ධාරාවන්ට ඇතුළත් වීම සඳහා මෙම විභාගය ඉහළින් සමත් වීමද අද අත්‍යවශ්‍ය වෙනවා. මේ හේතුව යටතේ ආපෝස සාමාන්‍ය පෙළ විභාගයේද සිසුන් වෙහෙසට පත් කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මක සංවර්ධනය බිඳහෙලීමට දායක වෙනවා. වර්තමාන පන්ති කාමර තුළ අද දක්නට ලැබෙන්නේ විභාග ඉලක්ක කරගත් ශික්ෂණ විද්‍යාත්මක ක්‍රම. මේවා ගුරුවරයා සිසුන්ට සම්ප්‍රේෂණය කරන, සිසු පෞරුෂ සංවර්ධනයට දායක නොවන, යාන්ත්‍රික ගණයට වැටෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අසා ඉගෙන ගන්න සිසුන්ට ඔඩිටරි ලර්නර්ස්ලට වැඩි වාසි සලසන මේ ක්‍රම ගැහැණු දරුවන්ට වාසිදායක තත්ත්වයක්ද අද ඇති කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුවද අධ්‍යාපනයේ විෂමතා ඇති කිරීමට දායක වන මෙවන් ක්‍රම ඔස්සේ දරුවන් ලබන මතුපිට අධ්‍යාපනය 21 වැනි සියවසේ සාර්ථක පුරවැසියන් බවට පත්වීමේ අවකාශ ඔවුන්ට අහිමි කරනවා. සාමාන්‍ය අධ්‍යාපනය ගත්තත් තෘතීක අධ්‍යාපනය ගත්තත් අද ජනප්‍රිය වී ඇත්තේ නිපුණතා පාදක අධ්‍යාපන ප්‍රවේශය. මේ ප්‍රවේශයේ යටතේ අධ්‍යාපන පද්ධතිය තුළ මුල් බැස තිබෙන ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය සිසු කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවට පත්කිරීමේ ඉඩකඩ තිබෙනවා. සිසුන් ක්‍රියාකාරී කරමින් ඉගෙනුමට සහභාගි කරවීම සිසු කේන්ද්‍රීය අධ්‍යාපනයක හරයයි. විෂය ඉගෙනුමෝස්සේ ජීවන ගැටලු විසඳීමේ හැකියාව ප්‍රගුණ කර ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කිරීමේ මංපෙත් පාසල් සිසුන්ට විවෘත කර දීම සඳහා ගවේෂණ පෙරදරි කරගත් අධ්‍යාපන ක්‍රමයක් වර්තමාන පාසලට අවශ්‍ය වෙනවා. මේ ක්‍රමයේ යටතේ කුඩා කණ්ඩායම්වල වැඩ කිරීමේ අවස්ථාව ලබන සිසුන් ඔවුන්ගේ සමාජ හැකියා සංවර්ධනය කරගන්නවා. කිසියම් කාර්යයක නිරත වීම ඔස්සේ ඉගෙනුම ලැබීම මොවුන්ගේ පුද්ගල හැකියා සංවර්ධනයටත්, චින්තනයේ පෙරදරි කරගත් කාර්යයක නිරත වීම ඔවුන්ගේ චින්තන හැකියා සංවර්ධනයටත් හේතු වෙනවා. විෂය දැනුම, ආකල්ප හා කුසලතා එකතු වී ලබන විෂය නිපුණතාවලට අමතරව පොදු නිපුණතා රැසක්ද අත්පත් කර ගැනීම සඳහා නව ක්‍රමවේද පාසල් සිසුන්ට ඉඩ සලසන අතර 21 වැනි සියවසේ අභියෝග ජය ගැනීමට සමත් පුරවැසි පිරිසක් ලෙස සමාජයට එක්වීමටත්, තමන් අධ්‍යාපනය ලද පාසල කාර්ය සාපල්ලිය පාසලක් බවට පත්කර ගැනීමටත් මේ අනුව පාසල් සිසුන් අවස්ථාව ලබනවා. මගේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සව දේශනයේ යටතේ මා ඒ වදන් ස්වල්පයයි ඔබට පවසන්නට බලාපොරොත්තු වෙන්නේ. සාවධානව සවන් දීම පිළිබඳව ඔබ සැමට ස්තුති කරමින් මා නතර වෙනවා. සුබ දවසක් සැමට.